තිරික්ක පල්ලම හා කල්නඩි ආදී ප්‍රදේශවල 200කට අධික පිරිසක් දිනපතා මෙසේ තහනම් දැල් භාවිත කරමින් දීවර කටයුතු වල යෙදෙන බවයි මේ පිළිබඳ කළ සුවබැලීමකදී හෙළිවුණේ. දීවර කටයුතු සඳහා පැමිණෙන ඇතැම් පිරිස් ප්‍රදේශයේ කඩුලාන පරිසරයේද විනාශ වන ආකාරයෙන් කටයුතු කිරීම කනගාටුවට කරුණක්. මේ සම්බන්ධයෙන් දීවර නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි ප්‍රදේශයේ දීවර ප්‍රජාව අවධාරණය කරන්නේ. सऊदी अराबिये आर्थिक अर्बुदेन रेकिया अहिमी वो श्रीलांके केंट वेटुक नुगेवू हांपुतुंटे रहिव नीतिमेय पियवर गन्ना बव विदेश सेवा नियुक्ति कार्यांशे पवसनवा एम पिरिस पिलिबंदव निरतुरुव सोया बैलिम सिदु करन बवाय एम कार्यांशे वेडितुरटत पवसान्ने सऊदी अराबिये आर्थिक अरबुदे हेतुवेन इराट करमांत शालावल सेवे करन विदेशी श्रमिकींट रेकिया अहिमी वीमे प्रवणतावक एतिवी तिबेनवा ශ්‍රීලංකික ශ්‍රමිකින් සේවය කරන කර්මාන්ත ශාලා දෙකකටද මෙම ගැටලුව බලපෑති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ. රියාද්හි පිහිටි සාඩ් සමාගමේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී තිබෙනවා. රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හරහා ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. සෞදී ඕජර් සමාගමේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකින් 100කට අධික පිරිසක්ද මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ ඔවුන් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමටයි කටයුතු කළේ. සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකින් සම්බන්ධයෙන් නිරතුරුව අවධානය යොමු කරන්නයි ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. LTTE මිනිස් ඝාතනවලට හවුල් වීමට සිදුවීම සම්බන්ධව තමිලිනි සිය ජීවිතේ අවසන් කාලයේ ගත කළේ මහත් පසුතැවුණු සිතින්. පිළිකා රෝගයට ගොදුරු වීම නිසා ජීවිතෙන් සමුගත් ඇය මරණයට පෙර ලියු තියුණු අසිපතක සෙවන යට කෘතිය සැබෑවටම නිර්ව්‍යාජ ආවර්ජනයක්. මෙම කෘතිය අලෙවියෙන් ලැබෙන මුදල් මහර්ගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්නයි ඇය මී යාමට පෙර ඉල්ලා සිටියා. කෘතිය අලෙවියෙන් ලැබුණු රුපියල් ලක්ෂ 3ක මුදල මහර්ගම පිළිකා රෝහලට බහර දුන්නේ තමිලිනීගේ සැමියා වන ජේකුමාරන් මහදේවන් මහතායි. තමලිනී ජේකුමාරන් LTTEට සම්බන්ධ වූ දාසිට මුහුණ දුන් බිහිසුණු හා කේදණීය අත්දැකීම් තියුණු අසිපතක සෙවණ යට කෘතියට ඇතුළත් වෙනවා. LTTE පරාජයෙන් පසු හමුදාවට බහර වූ ඇය පුනරුත්ථාපනයෙන් අනතුරුව සමාජගත වීම දක්වා සියලු තොරතුරු මීට ඇතුළත්. පිළිකා රෝගය වැළඳී මහරගම රෝහලේ සිටි ඇය සිංහල වෛද්‍යවරුන්ගෙන් ලද ප්‍රතිකාර පිළිබඳ ලියා ඇත්තේ කඳුළු පිරි දෙනෙතින්. තමාලියු මෙම කෘතිය අලෙවියෙන් ලැබෙන මුදල් මහරගම පිළිකා රෝහලට ලබා දෙන ලෙස ඇය අවසන් මොහොතේ ඉල්ලා සිටියා. කෘතිය අලෙවියෙන් ලැබුණු රුපියල් ලක්ෂ 3 පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ගේ වාට්ටුව සඳහා ලබා දුන්නා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා. ඇය සිය කෘතියෙහි පෙරවදනෙන් සඳහන් කර ඇත්තේ සැබෑ සාමයේ මාර්ගය යනු යුද්ධේ මාර්ගයට වඩා දුෂ්කර යන්න මම තේරුම්ගෙන සිටියෙමි යනුවෙන්. ශ්‍රී ලංකේ සිසු දරු දැරියන්ගේ පෞද්ගලික අධ්‍යාපන අයිතිය සුරකිමු. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍ය ඇයි යන්න තේමා කරගනිමින් සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්ුණා. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදයයි මේ සංවිධානය කළේ. මොනිටරින් සිස්ටම් එකක් නියාමන ක්‍රමවේදය ශක්තිමත් කරන්න ඕනේ. ඒක කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් එළියට එන එක ප්‍රමිතිය ඉතාමත් අවශ්‍යයි. අත්‍යවශ්‍යම අධ්‍යාපනයේ ප්‍රමිතිය රජය සහ ස්වාධීන මණ්ඩලයක් කියන දෙකකටම යටත් වෙන්න ඕන. පුද්ගලික සහ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල දෙකටම සමාන ප්‍රමිතියක් තමයි තියෙන්නේ. ලෝකේ ප්‍රමිතිය හදන්නේ එහෙමයි. බෙරට සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙන බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපති ආචාර්ය ඔලුමුයිවා බර්නාඩ් අලියු මහතා පවසනවා. අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා හමු වූ අවස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපති ආචාර්ය ඔලුමුයිවා බර්නඩ් අලිව්හා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහතුරුන් අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්තුණා. කොළඹදී පැවති සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්ගේ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි බර්නඩ් අලිව් මහතා මෙම හමුවට එක්ුණේ. ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතියට අනුකූලව ශ්‍රී ලංකාව ගුවන් සේවා ක්‍රියාදාමය සිදු කරන බව පැවසූ සභාපතිවරයා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය නිරතුරුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවද මෙහිදී අවධාරණය කළා. ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා දක්වා සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විභාගයේ පැවැත්වෙන්නේ ලබන 21 වනදායි. පාරිභෝගික ඔබ වෙනුවෙන් වෙළඳ පොලේ බහන්ඩ මිල ගණන් පිළිබඳ තොරතුරු කිරීමට අදත් අප සූදානම්. ආයුබෝවන්. ඔබේ ජීවන බර සැහැල්ලු කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා කාකිල්ස් ෆුජිටියනද හොඳම මිල. සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 79යි. මැගි චිකන් නූඩල්ස් ග්‍රෑම් 80ක මිල රුපියල් 45යි. පොල් කෙටික මිල රුපියල් 39යි. බෝචි ග්‍රෑම් 500ක මිල රුපියල් 109යි. බේබි චර්වි ක්‍රීම් මිලීටර 400ක මිල රුපියල් 229යි. අති ඇති මුදලට හොඳම මිල ලබා ගන්න කාකිල්ස් ෆුජිටියනද. විරාමයකින් අනතුරු විදෙස් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මේ රම් පොළොවේ ඕනෑම දෙයක් වැවෙනවා. කෘෂිකර්මාන්තෙන් ගොවියෝ රජවරුන් කරන්න පුළුවන්. ඒත් ඒකට සල්ලි නැතිකම හරස්සු. කෘෂිකර්මාන්තයට සල්ලි ඕන නම් මං කිව්වට යන්නකෝ. Commercial leasing and finance. Commercial leasing with RMI. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වෙළඳ සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් 13 දෙනෙකු මිය ගොස් 26 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. බෙදුම්වාදී කැරලිකරුවන් කිහිප දෙනෙකු හමුදා නිලැඳුමින් සැරසී වෙඩි තැබීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඇසම් ප්‍රාන්තයේ කොක්රාජර් නගරයේ වෙළඳ සංකීර්ණයක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. තුවාල ලැබුවන් වෙඩි දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. කැරලිකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙළඳ සංකීර්ණයේ බහුල වශයෙන් ජනතාව ගැවසීමින් සිටි අවස්ථාවක එක් කැරලිකරුවෙකු අත්බෝම්බයක් එල්ල කිරීමත් සමග තවත් රස්තයෙන් කිහිප දෙනෙකු වෙඩි තැබීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙළිබිමේ තොරතුරු දකිමු දැන්. මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුලු ත්‍රිත්වය ලබාගත් රංගන හීරත් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉදිරියේ සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අද යළිත් අසරණ වුණා. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනය ආරම්භ වුණේ ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේ කඩුලු දෙකකට ලකුණු 54ක් ලබා තිබියදී. කෙසේ වුවද ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 106කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. එෙහිදී රංගන හීරත් ලබාගත් කඩුලු ත්‍රිත්වය කැපී පෙනුණා. ඇඩම් මෝජස්, පීටර් නෙවිල් හා මිචෙල් ස්ටාක් පිටපිට පන්දු තුනකදී දබා ගනිමින් රංගන හීරත් මෙම දක්ෂතා දැක්වුවා. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 237ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට ලකුණු 413ක ඉලක්කයක් ලබා දුන්නා. ඒ අනුව අද දිනේ නිමාවන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමට කඩුලු තුනක් දැවී ලබාගත්තේ ලකුණු 25ක් පමණයි. අද දිනේ තුල කඩුලු 21ක් බිඳ වැටීමද විශේෂත්වයක් වනවා. ක්‍රීඩා මහා මංගල්‍ය ලෙස සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝහිදී අද ආරම්භ වනවා. සමාරම්භක උළෙල මරකතා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ බ්‍රසීල වේලාවෙන් රාත්‍රී 8ටයි. එනම් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 4:30ට පමණයි. වසර 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 31 වන වරටයි. මෙවර ක්‍රීඩා උළෙල සඳහා රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් පදක්කම් 306ක් සඳහා තරඟ වදිනවා. ඔලිම්පික් කුලල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඇතුළත්. එහි නායකත්වය දරන්නේ මැරතන් ධාවන ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ. අද කාලගුණ තොරතුරු ගෙන එන්නේ සඳුනි සමරසේකර.